ජීවිතයට ආදරය අරගෙනෙන හීන කැන්දන ආදරේ ලිහිනි අභිලාෂ් ආදර කතාව අදත් හවස හතර වෙනකන් ඔයත් එක්ක බෙදාගන්න පොරොන්දුවෙච්ච විදිහටම ඇවිල්ලා ඉන්නේ. මේ වෙනකොට ලිහිනිගේ ජීවිතයට අභියෝගයක් වෙච්ච ලසන්තට අභියෝග කරන්න ලිහිනිත් සූදානම් වෙනවා. පහුගිය දවස් ටිකේම ලිහිනි හිටියේ අඬ අඬ. ඒත් ලිහිනි අභියෝගයට අභියෝගයක් වෙන්න හිත හදාගෙන ඉන්නේ. ලසන්ත කියන්නේ හොඳ කෙනෙක් නෙමෙයි. ඒ නිසා ඉස්සරහට මොන වගේ දේවල් වලට ලිහිනිට මුහුණ දෙන්න සිද්ධ වෙයිද කියලා කියන්න බෑ. කොහොමනත් ඒ හැම අභියෝගයක්ම බාර ගන්න හිතාගෙන තමයි ලිහිනි මේ වෙලාවේ වැඩ කරන්නේ. ලසන්ත ලිහිනිව රවට්ටනා වගේම තව ගර්ල් කෙනෙක් ලසන්තගේ බොරු වලට රැවටෙනවා. ලිහිනි ඒ ගැන දන්නවා. ඒ නිසා ලිහිනිට ඕන ලසන්තකින් ඒ කෙනාව කොහොම හරි ගලව ගන්න. ලිහිනි ඒ ගර්ල්ට කෝල් එකක් දීලා තිබුණා. එයා ලිහිනිව මීට් වෙන්න කැමති වෙලායි තියෙන්නේ. හැබැයි ප්‍රශ්නකට තියෙන්නේ ලිහිනිට ගෙදරින් එළියට යන්නේ එක. ලිහිනි කල්පනා කරේ ඒ ගැන. හරි. මං අද කොහොම හරි ඔයාව මීට් වෙන්න නංගි. රහස් පොලිස් වැඩක් කර කර හිටපු නෝන බය වුණානේ. වෙන කවුරු හරි ආවා කියලා. ඔව් අම්මේ. මම පොඩි ගෙදරින් යනකම් බයේ හිටියේ මොන වෙලාවේ ෆෝන් එක අහුවේද කියලා. දැන් අර ළමයට කතා කරාද? ඔව් අම්මේ. ඒ ගර්ල් කිව්වා මාව මීට් වෙන්න කැමතියි කියලා. ඒත් ඉතින් ඔක්කොටම වඩා අමාරුයිනේ උඹට මෙහෙම පිට වෙලා යන්නේ. මං නොකිය ගියොත් එහෙම මාව හොයලා කෑ ගහලා මෙතන ප්‍රශ්න ඇති කරගෙන ලොකු අවුලක් වෙයි. ඒ වුණා තමයි මං අනිවාර්යෙන්ම යන්න ඕනේ. අනේ පුතේ, ලසන්තයා ඊට පස්සේ මහත්තයාගේ ඔෆිස් එකට ගිහින් යකා නටයිනේ උඹ මහත්තයා හම්බ වෙන්න ගිහින් කියලා. මොකද කරන්නේ? අම්මේ, දැන් ලසන්ත අයියා කොහෙද ඇත්තේ? පොඩි එක ගියා. මොකද්ද මෙමේ? මොකද මේ ලයිට් වයර් එකක් ඇදිච්ච එකක් හදාගන්න කියලා මං හිතන්නේ සැලුන් එකේ ඇත්තේ. හරි. මට සමහර විට හේතුවක් හදාගෙනම එළියට යන්න පුළුවන් වෙයි අම්මේ. හරි. බලමුකෝ එහෙනම්. අම්මේ, මං සැලුන් එකට ගිහින් එන්න. සීන කැන්දන ආදරේ ලිහිනි අම්මත් එක්ක කතා කරේ කොමාරි ගෙදරින් එළියට යන්න ක්‍රමයක් ගැන. ලසන්තගෙන් අවසර ගන්න නැතුව නම් ලිහිනිට කොහෙත්ම ගෙදරින් එළියට යන්න අවස්ථාවක් නැහැ. ලිහිනි ලසන්තව හෙව්වේ කොහොමහරි ඒ අවසරය ගන්න. නයන කිව්ව විදිහටම ලිහිනි සැලොන් එකට යනකොට ලසන්ත සැලොන් එකේ හිටියා. අබ්බා, මේකේ තියෙන ආම්පන්න මේ තෙල් බෝතල් තියලා තියෙන තෙල් ගන්න. අනේ මේ ලසන්තයි, ඔය වගේ චීප් වර්ඩ්ස් යූස් කරන්න එපා. මේ ඔයිල් ගෙනත් තියෙන්නේ ඔයිල් මසාජ් වලට. ඔයිල් මසාජ්? නංගිගේ සලූන් එකට ආවට පස්සේ සිංහල අමතක වෙලා වගේ. ගමන් නැමේ. මගේ ඔළුවටත් ඔය ඔයිල් මසාජ් එක දානවකෝ. හාපෝ. තවස් ගානකින් නාලානේ. හරියට කොණ්ඩි කපුටු කූඩුවක් වගේ. නිකන් නෙවෙයි බං, මං සල්ලි දෙන්න. හරි හරි, මෙන්න මේ චෙයර් එකෙන් වාඩි වෙන්න. මේකෙන් පොඩ්ඩි. හයි, මොකද බලන්න කොලා සන්තයි. ලිහිනි, එන්න එන්න. ඔයත් මේ වගේ ඔයිල් මසාජ් එකක් දාගන්න. මම සල්ලි දෙන්න. පොඩ්ඩි, මේ අර සාරිය වර්ක් කරන සීක්වෙන්ස් ඉවර වෙලා ගිහින් ගේන්න වෙයි. අනේ මට බෑ හලෝ, මං වැඩ. ඔයාම ගිහින් අරන් එන්නකෝ. මම යන්න නම් ඉතින් අවසර ගන්න ඕනේ. ලස්සන්ත අයියේ. නෑ නෑ, එයා යන්නේ. මට උදේ වෙන ගමනක් යන්න තියෙන. ගිහින් ඇවිල්ලා ඕනම් මං හවස එක්කන් යන්න එන්න. මේ යන්න ඕනෙම නම් මාත් එක්ක යන්න පුළුවන්. හැබැයි තනියෙන් ගමන් බෑ. ලිහිනිගේ ප්ලෑන් එක හරි ගියේ නෑ.
ලසන්තගෙන් බලාපොරොත්තු වෙච්ච උත්තරේ ලෙහිනිට ලැබුණේ නැහැ. මේ අතර ඊයේ රෑ ටීෂව හොයාගෙන ආපු රයන් ගොඩක් අමාරුවෙන් එතනින් යවා ගත්තේ අද කොහොමාරි ආව මීට් වෙන්න එනවා කියලා ටීෂ පොරොන්දු වෙලා. නැත්තම් ටීෂගේ හැම ප්ලෑන් එකක්ම අවුල් වෙන නිසා. කොමාරි අද උදේම කට්ටියම කෑම මේසේ වාඩි වෙලා කෑම ගන්න ගමන් හිටියේ. ටීෂත් එතෙන්ට ආවේ ගොඩක් උනන්දුවෙන්. ආ තව කන්න චූටි පුතා. සමරේ පොල් සම්බොල ටිකක් බෙදන්න. පොඩ්ඩක් ඇති ඇති. Hi, good morning everybody. Morning dwe, morning. Abi, good morning. Good morning. Ratan onata bedanta de. Na pati, mam bedaganna. Bedannam bedannam kike pati oy mokada paripu bedana gena thiyena handa? Ha? Ha, mala. Pol katu handa. කොටු හන්ද මේකනි ලොකු නෝන රෑ පුරා හොරුවල්ලා හොරුවල්ලා මුරට ඉඳලා නිදී මතයි මට නේද රට නෝන මොකද්ද කිව්වේ හොරු මේකගේ කට නෑ නිකමට කිව්වේ නිකමට යනන්න ආන්ටි මං අද පොඩ්ඩක් එළියට යනවා. ස්පෙෂලි එයාපෝට් එකට යන්න ඕනේ. මගේ යාළුවෙක් එනවා කිව්වා. ප්‍රශ්නයක් නෑ නේද ආන්ටි? නෑ 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 නෑ. ප්‍රශ්නයක් නෑ. හැබැයි ප්‍රශ්නයක් ඇති කරගන්නේ නැතුව ආපහු ගෙදර එන්න. කන්දන ආදරේ උපේක්ෂා දුදෙම්ම ඔෆිස් එකට ඇවිල්ලා බලාගෙන හිටියේ අභිලාෂණකන්. උපේක්ෂා ලෙහිනීට පොරොන්දුවක් වුණා. ඒ පොරොන්දුව ඒ විදිහටම ඉෂ්ට කරනවා කියලා උපේක්ෂා තමන්ටම පොරොන්දු වෙලා තිබුණා. ඒ නිසා ලෙහිනීගේ බලාපොරොත්තුව ඉෂ්ට කරන්න උපේක්ෂා හිටියේ ලොකු උවමනාවකින්. Good morning, boss. Good morning, madam. Go ahead, boss. මගේ බොස් නම් ඔන්න මග එනවා කිව්වා. ඒක නෙවෙයි. කො ඔයාගේ මැඩම්? අම්මද? අනේ නෑ. ටීෂා. ටීෂා? On the way. එහෙමද? මේ ඉතින් ඔයා හොයලා බලන්න ඕනේ නෑ යාගෙන. ඇයි මං දැන් යාගෙන හොයලා බලන්න? මේක හරි වැඩක් නේ. ඒ ඔයා මැරි කරන්න ඉන්න ගර්ල් නේ. ඔයාගේ ලවින් ගර්ල් නේ. නෑ උපේක්ෂා. එයා අම්මා මාව මැරි කරවන්න ඉන්නක without love. ඔයා යාට ආදරේ කරන්නෙත් නැත්තම් ඇයි අපිලා ෂේ වගේ කෙනෙක් ඔයා මැරි කරන්නේ? උපේක්ෂා? ඇයි කවදාවත් අතු ඔයා ඔය වගේ ප්‍රශ්න අහන්නේ? මේව මට මේ නිකමට හිතුණු දේවල් අභිලාෂ්. ඔයා ඒ ප්‍රශ්නෙව ඔයාගෙන් අහලා තීරණයක් ගන්න අභිලාෂ්. හොඳට ඇස් දෙක ඇරලා ටීෂා දිහා බලන්න. එයා කොහෙද යන්නේ? මොනවද කරන්නේ? එතකොට මේ හැම දෙයක්ම ඔයාට දැනගන්න ලැබේ. සීන කන්දන ආදරේ උපේක්ෂා කියපු හැම දෙයක්ම අභිලාෂ්ට ගොඩක් තදින් දැනුණා. ටීෂා වගේ කෙනෙක් එක්ක ලිහිණි කියන්නේ කොයිතරම් වෙනස් කෙනෙක්ද? ලිහිණි වගේ කෙනෙක්ට ආදරය කරපු හිතකින් ආයි කොහොමද ටීෂා වගේ කෙනෙක්ට ආදරය කරන්නේ? අභිලාෂ්ට හිතුනේ එහෙම. ටීෂා වගේ කෙනෙක් තමන් බලෙන් ජීවිතයට ලං කරගෙන ඇයි ජීවිතය විඳවන්නේ කියලත් අභිලාෂ්ට හිතුණා. මට තේරෙනවා උපේක්ෂා. ලිහිණිට මම මේ ලෝකෙටත් වඩා ආදරය කරන නිසා මට බාධාවක් වෙන හැම දෙයක්ම මං අතහැරියා. ඉතින් මට බාධාවක් වෙන මං අකමැති ටීෂාව ඇයි මම මගේ ජීවිතයට ලං කරගන්නේ? ඇත්ත. මට ඒ ප්‍රශ්නේ මගෙන් අහන්න වෙනවා.
අම්මා එන්නේ තීෂගේ නැචර පැහැදීමකින් නෙවෙයි. මට මගේ ජීවිතෙන් තීෂ කියන පිළිලෙ අයින් කරලා දාන්න ඇයි බැරි? ඒ ප්‍රශ්නෙට උත්තරේ ඔයා ලිහිනි. මගේ කපටි හුරතල් කෙල්ල. එදා කෝල් සරගෙන කතා නොකර හිටපු නම්බර එකට අරගෙන බලන්න ඕනේ. හරි. ආන්සර් කළා. ලිහිනි. ලිහිනි. ප්ලීස්. එක වචනයක් කතා කරන්න ලිහිනි. වචන කියන්නේ ඈත් වෙලා තියෙන බැඳීම් ලං කරන පාලම සර්. මට ඒ පාලම හැදෙන්න දෙන්න බෑ සර්. ඔයා ඔය කොහෙද යන්නේ? නෑ. මූද සද්ද නේද? කෙදරට වෙලා පාළු වෙන්නේද රත්තරන් ඉන්නේ? ඔව්. වෙනද නම් මේ වෙලාවට ඔෆිස් එකට වෙලා බරටම වැඩ. ඒ අතරේ සර්ගේ ආදරේ පිරුණු ඇස් දෙක කොයි වෙලාවෙ හරි මුණගැහෙද කියලත් මඟ බලනවා. ඒකට නම් දුක හිතුණා නේද? මං තාමත් ඔයාව මල් ළඟට ගන්න කරන සටන අතහැරලා නෑ මගේ පුංචි කෙල්ලේ. මං ඒ සටන අතහැරලා පරාජය බාරගත්තා සර්. ඒ සටන දිනලා එක මොහොතක් සතුටෙන් ඉඳලා ඊළඟ මොහොතේ ලස්සන්ත අයට සර්ගේ ජීවිතේ තීරණය කරන්න ඉඩ දෙන්න බැරි නිසා මං තියනවා සර්. ලේනි. හෙලෝ. හෙලෝ. ලේනි. ඊන කන්දන ආදරේ මේ වෙනකොට ටීෂාගේ හැසිරීම ගැන රමණිට තියෙන්නේ ගොඩක් ලොකු කලකිරීමක්. ටීෂා ගැන ගොඩක් ලොකු විශ්වාසයකින් හිටපු රමණි දැන් ටීෂා යන එන ගමන් ගැන ලොකු අවධානයකින් ඉන්නේ. හැම වෙලේම ටීෂාට ඒ ගැන පස්සෙන් ගිහිල්ලා කිව්වේ නැති වුණාට ටීෂා යන එන ගමන් ගැන රමණිට තියෙන සැකයක්. රමණි හිටියේ මේ ගැන කල්පනා කර කර. කමින්. ප්‍රමෝද්. එන්න. ඉඳගන්න. ආන්ටි අලුත් ප්‍රොජෙක්ට් එකකට ආන්ටිගෙන් පර්මිෂන් ගන්න ආවේ. ඕකේ. මම ડોකියුමන්ට්ස් ටික බලලා කියන්න. ඕකේ ආන්ටි. ඊට කලින් ප්‍රමෝද් මට උදව්වක් කරන්න ඕන. උදව්වක්? ඔව්. ඔයාට මම මේක පවරන්නේ ඔයා නිතරම ෆීල්ඩ් එකේ ඉන්න නිසා. සහ ඔයාව මට විශ්වාසවන්ත නිසා. ඕකේ. ඕකේ ආන්ටි. මං ගැන එහෙම විශ්වාසෙ තිබ්බට තෑන්ක්ස්. ආන්ටි මං මොන වගේ උදව්වක්ද කරන්න ඕනේ? මේකයි ප්‍රමෝද්. මේක උදව්වක්ම නෙවෙයි. සමහර විට ඩියුටි එකක් වෙයි. ආන්ටි. ඒ මොකක් වුණත් මං ඒකට ඔයාට සලකනවා ප්‍රමෝද්. ආන්ටි මට ටීෂා යන්නේ නැතෙන් ගැන විස්තර හොයලා ඕනේ. එයා මොනවද කරන්නේ? කාත් එක්කද ඉන්නේ? එතකොට කොහෙද ඉන්නේ? මේ හැමදේම. ඕකේ. ප්‍රමෝද් ඔයා දන්නවනේ මට ඕන තරම් සල්ලි තියෙනවා. ඒව ඕන තරම් වියදම් කරන්න මම ලෑස්ති. මට මේ වැඩේ කොහොම හරි කරලා ඕනේ ප්‍රමෝද්. වැඩේ කෙරුණා කියලා හිතාගන්න. ඊන කන්දන ආදරේ
ලිහිනිට ටවුන් එකට යන්න ඕන කියලා කිව්වහම ලසන්ත කිව්වේ උදේ නම් මට වැඩක් තියෙනවා හවස ඕනනම් මම එක්කන් යන්නම් කියලා. ඇත්තටම ලසන්තට උදේම යන්න තියෙනවා කියපු ඒ වැදගත් රාජකාරිය මොකද්ද? ලසන්ත ටවුන් එකට ගිහින් තිබුණේ අර ගර්ල් මීට් වෙන්න. ගොඩක් වෙලා දැවිලා. මේ මම පොඩ්ඩක් පරක්කු නම් බබා. සෝරි ඔමේ. කමක් නෑ අයියා. ඔය ඇඳුමට මාර ලස්සනයි නංගේ. Thank you. මේ මං හින්දා අද ක්ලාස් කට් කළානේ. ඒකට කමක් නෑ. අයියා නිසානේ ඉතින් ක්ලාස් කට් කරේ. මහන් ඉගෙන ගන්නවා කිව්වා නේද? දැන් ඔය විදිහට මහන් ඉගෙනගෙන මොනවද කරන්න හිතන්නේ? ගෙදර ෂොප් එකක් දාන්න. ඇඳුම් මහලා ඒ ෂොප් එකට දාලා විකුණනවා. ඒක නෙවෙයි. මේ මෙතන ටිකක් රස්නේ වගේනේ. ඒක තමයි. ඔයා කැමති නැත්තම් අපිට පුළුවන් නිදහස් තැනකට ගිහිල්ලා නිදහසේ කතා කරන්න. ඒ කිව්වේ? බය නැතු එන්නකෝ. ලසන්තයි. සීන කැන්දන ආදරේ. ලසන්තට ඕන ලිහිණිව එක පැත්තකින් තියාගෙන අනිත් ගර්ල්ව තව පැත්තකින් තියාගෙන එයාගේ සෙල්ලක්කාර ජීවිතය ගෙනියන්න. හැබැයි ලිහිණි ඒකට කවදාවත් ඉඩ තියන්නේ නැහැ. ලිහිණි තමන්ගේ අනාගතය ගැන බලාපොරොත්තු නැති කරගත්තත් තව කෙල්ලෙක්ගේ ජීවිතයේ අනාගත බලාපොරොත්තු නැති කරලා දානවට කොහෙත්ම කැමති වුණේ නැහැ. ඒ නිසා තමයි ලිහිණි ලසන්තව හොයාගෙන ආවේ. නොහිතපු වෙලාවක ලිහිණි ලසන්තව හොයාගෙන ආපු එකත් එක්ක ලසන්ත ගොඩක් කලබල වුණා. මේ ලිහිණි ඔයා මොකටද මෙතෙන්ට ආවේ? එන්න ඕනේ නිසා. මේ කවුද බානුක අයියේ? බානුක? කවුද බානුක? ඇයි මෙයා බානුකනේ? මේ ලසන්ත. මෙයාගේ නමේ මම දන්න තරමින් බානුක කියලා කොටසක් නම් නෑ නංගි. ලිහිණි මෙතන යනවා. මං අදාවේ ඔයාට බය වෙලා යන්න නෙවෙයි. අයියේ අනේ කවුද මේ? මේ නංගි. ඔයාව මීට් වෙන්න ඕන කියලා කිව්වේ මම. අකේ ඔයාද එදා කතා කළේ? ලිහිණි මේ මං තමුසෙට අන්තිම වතාවට මේ කියන්නේ. කරුණා කරලා මෙතනින් යනවා. බෑ. මේ ළමයා අද බේරුණේ 99. නංගි මෙයා මාව බඳින්න ඉන්න කෙනා. එතනින් එහාට මෙයාගේ කැරක්ටර් එක ගැන මම මුකුත්ම කියන්න ඕනේ නැහැ. උඹට අනේ මේ මොකද මේ?